නාලල කොට හිතාගෙන ඩාලින්වත් කැටුව යන්නේ මේ විහාරකින් ගානක් කඩා ගන්න. ඒත් ඉතින් මේ උඩපට අස්සෙම තමයි පන්ටිටත් රෙහාන්ට කතා කරන්න හිතෙන්නේ. ඔන්න මේගොල්ලෝ රෙහාන්ගේ ගෙදරට යනවා. ගිහින් කතා කළාට ගෙදර අමුතු ඇවිත්නේ. ඒ හින්දා මේගොල්ලොන්ට ටිකක් වෙලා ඉන්න වෙනවා. ඒත් එක්කම තමයි බණ්ඩලත් එතෙන්ට එන්නේ. ඒත්ම දකිනවා නානගේ වාහනේ. දැකලා ගොඩක් කලබල වෙනවා. කොහොම හරි අසට රින්ගන මේ අය කට්ටිය අරගෙන එතනින් හෙමීට මාරුවෙයි. ඒ අස්සෙම බණ්ඩට ඕන විදිහට බන්ටි ගැන හොඳ ටිකක් ඩාලින්ගේ කටින් කියවගන්න පුළුවන් වුණොත් රුක්ෂානා සල්ලි දුන්න නිසයි ඇත්ත කිව්වේ. ඒත් එක තැනක වැටිලා ඉන්න කට්ටිය නිසා බන්ටි දුක් විඳිනවා බලන්න බැරිකමට තමයි මෙහෙම කියන්නේ. බන්ටි මේකලේ බොරුවක් වුණාට මහත්තයාට හරි ආදරෙයි. මේ හැම බොරුවම කළේ ආදරේට. මෙන්න මේ විදිහට ඩාලින් කිව්වොත් මොකද වෙන්නේ?